මෙම පාසල් භූමියට ඇතුල්වන ස්ථානයේ වගේම ක්ෂේත්‍රයේ තුල භෝගවලින් භූමි අලංකරණය කර තිබුණේ කාගෙත් සිත් ඇදගන්න ආන්දමට. ඒ වගේම තවත් භෝග වර්ග රාශියක් ඉඩකඩ තිබෙන අන්දමට තැන තැන වගා කරලා තිබුණේ නව තාක්ෂණික කෘෂිකාර්මික ක්‍රම උපයෝගී කරගෙන. අලභෝග වර්ග කීපයක්ම ඒ සඳහා වෙන් කර තිබූ ඉඩකඩ තුල දැක ගන්න ලැබුණා. පුත්සරණ, වඤ්ඤොක්කා, බතල, කිරියල් මේ අතර තිබුණා. කෘෂිකර්මාන්තයේදී මේ පැණි නිෂ්පාදනයත් අත්‍යවශ්‍ය අංගයක්. ආදි කාලයේ අපගේ මේ පැණි අවශ්‍යතාව සපුරාගත්තේ කැලේකට ගොස් මේ වදයක් කඩාගෙන එයින් මේ පැණි ලබාගෙන. නමුත් දැන් අපි මේ මැසි පාලනය ව්‍යාපාරයක් බවට පත් කරගෙන තිබෙනවා. ඒ නිසා ආර්ථික වශයෙන් මේ මැසි පාලනය පවත්වාගෙන යාමට නව තාක්ෂණය අවශ්‍ය වෙනවා. මේ පාසලේ ළමුන්ට මේ මැසි පාලනය පිළිබඳව න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගිකවත් අවශ්‍ය දැනුම ලබා දීලා තියෙනවා. මේ මැස්සන්ගෙන් අපට හුඟක් ඖෂධ වර්ග ලබා ගත හැකි. එම නිසා මේ මැස්සන්ට අපි කරදරයක් කරන්න නැතුව ඔවුන් අපි මේ පෙට්ටියට දාලා ඇති කරනවා. අයුදේ තමයි මේ මැස්සන්ගෙන් අපට බොහොම කටයුතු කරගත හැකි. ඖෂධ වර්ග ලබා ගැනීමට බෙහෙත් ලබා ගැනීමට මේ මැස්සන්ගෙන් පුළුවන්. මෙම පාසලේ නව තාක්ෂණික කෘෂිකාර්මික දැනුම ලබා දෙන්නේ විද්‍යාංශයේද සහය ඇතිව. ඒ අනුව ශාක වර්ධන වේගය මැනීම වැනි විවිධ ක්‍රම සඳහා පරීක්ෂණ කටයුතු සිදු කිරීමද මෙහිදී සිදු වෙනවා. මේ ශාකයේ වර්ධන වේගය මනින්න තමයි මේක සූදානම් කරලා තියෙන්නේ. මේකට අපි බරක් යොදවලා තියෙනවා. පැලේ චූටි වයසෙන් මෙතන අඟල් 5ක උසේ තියෙන ශාකය වැඩෙනවත් එක්කම මේ බර පල්හැට ඇදිලා යනවා. ඊට පස්සේ ශාකයේ වර්ධනයත් එක්කම මේකේ තියෙන මේ ඊතලේ මේ පැත්තේ ඉඳලා පහේ ඉඳලා මේ රවුම කැරකිලා මෙහෙම උඩට යනවා. ශාකයේ පළ නෙලන කාලේ වෙනකොට 75 80 ප්‍රමාණයට එනකොට තමයි ශාකයේ වර්ධන වේගය ඉහළම තත්ත්වයට එන්නේ. අස්වැන්න නෙලන කාලේ එන්නේ මේ හරිය වෙනකොට. ඉතින් අපි පාසල තුලදීම ළමයිට ආදර්ශයක් දෙන්න හිතුවා. මේ පාසලේ ළමයන්ගෙන් පටන් ගරන් පිටපාසල ළමයින්ටත් ආදර්ශයක් දෙන්න යුතුව මේ කාබනික පාසලෙන් අයින් වෙන අපරව්‍ය. ගොඩක් ශාක අවශේෂ ගොඩක් දේවල් පාසලේ දිරාපත්තන දේවල් අවශේෂ විදිහට අයින් වෙනවා. ඒව භාවිතා කරලා කොහොමද අපි සාර්ථක කාබනික පොහොරක් අපේ ගෙවත්තට අපේ පාසල් පරිසරයට ලබා ගන්නයි කියලා හදාගන්නයි කියලා. ඉතින් අපි එහෙම අදහසක් දෙන්න තමයි මෙන්න මේ කාබනික පොහොර නිෂ්පාදන අංශය ආරම්භ කරන්නේ. මෙම පාසලේ කෘෂිකාර්මික කටයුතු සාර්ථක වෙන්නත් ඒ වගේම ළමුන්ට අවශ්‍ය එම දැනුම වර්ධනය කර ගැනීමටත් බෙහෙවින් බලපාලා තියෙන්නේ ගුරු මණ්ඩලයේ සියලු දෙනා සහ ළමුන් අතර තිබෙන මනා සම්බන්ධතාවයයි.